විරාමයෙන් අනතුරුව ඔබ නැවත වතාවක් මාලිමාව සමගින් අදාපා සමගින් කතා බස් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බයද්ද නලින්ද ජයදේසි මහතා. හොඳයි මන්ත්‍රීතුමනි, දැන් අපේ කතා බහ ටිකක් වෙනස් පැත්තකට යමු කරොත් මම හිතනවා හොඳයි කියලා. දැන් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් යම් කිසි ආකාරයෙන් බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව ජනතාවට සහ ඔබතුමා ඇතුළු පක්ෂයන්ට මේ සියලු දෙනාට තිබෙනවා කියලා ඔබ අදහස් කරා. දැන් පළාත් පාලන ඡන්දය කල් දැමීම මෙහිදී ඔබට පේන කොයි ආකාරයට? ඇයි එහෙම වෙන්නේ? ඡන්ද කලින් තියෙන එකත් නියමිත කාලයට වඩා ඡන්ද කලින් තියෙන එකත් වැරදි. මේ ආකාරයට ඡන්ද කල් දැමීමත් වැරදි. ඇත්තටම මහමැතිවරණයකට ජනාධිපතිවරණයකටත් වඩා මේ ප්‍රාදේශ සභා පළාත් පාලන නියෝජ්‍යව තමයි ජනතාවට සමීප. මේ පාරේ කුණුවස් කරගන්න එකේ ඉඳලා වීදි ලාම්පුව හයි කරගන්න එකේ ඉඳලා මොන්ටිසෝරික පවත්වගෙන එකේ ඉඳලා හැම දෙයකම මේ පළාත් පාලන ආයතන ඕන. දැන් පළාත් පාලන මේ තනිකරම ප්‍රාදේශ සභා ලේකම්වරයෙකුට බාර දීලා තිබෙන්නේ. එතකොට මේ ඇයි මේ දිගින් දිගටම කල් දාමින් ඉන්නේ? මේකට හේතුව, ඇත්තටම හේතුව මේ සීමා නිර්ණයම නෙමෙයි. සීමා නිර්ණය බරපතල අඩුපාඩුකම් වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. මොකද පහුගිය ආණ්ඩුව කාලේ විශේෂයෙන් පැසි රාජපක්ෂ මහත්මයාගේ මැදිහත් වීමෙන් සීමා නිර්ණය කළා තියෙන්නේ මේ මේ. ඇත්තරම මේ ගත්තොත් එය තමන්ගේ හුදු දේශපාලන පැවැත්මෙනු මේ. තමන්ට කැමති ග්‍රාම සේවක වසම් එහෙම නැත්නම් ජනයා ඉන්න ප්‍රදේශ වෙන් කරගෙන හදාගත්ත කොට්ටාස ඒ වෙනස් වූ යුතුමයි. නමුත් දැන් මේ ඡන්දේ කල්යණයකින් අපිට පේනවා මේ බලේ ඉන්න කණ්ඩායම් දෙකේ තියෙන දේශපාලන ඌමනාවන් අතර යම් සම්පාත වීමක්. මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමා හිතනවා ඔහුට පක්ෂයේ බලය තවත් තහවුරු කරගන්න ඕන කියලා. ඇත්තටම ඔහුගේ පදනම දෙදරලා තිබෙන්නේ. ඒ නිසා ඒ පදනම ශක්තිමත් කරගන්නකම් කල්ලාලන්න ඔහු බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ හිතනවා මේ වෙලාවේ ආණ්ඩුවක් ගත්ත කාලයකට පස්සේ තාම ජනතාවට සහනයක් දී ගන්න බැරි වුණා, රස්සා දෙන්න බැරි වුණා, ආර්ථිකයේ ලොකු පිම්මක් පෙන්වන්න බැරි වුණා. එසම මේකට යම් කාලයක් අරගෙන රන්ලි ක්‍රමසික මත නිතර කියනවා වගේ නොවැම්බර් මාසෙ නිකන් ඉවසන්න කියනවා වගේ ඒක පන්න ගන්නකම් ඔවුන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒතොර මෙන්න මේ අවශ්‍යතාවයන් දෙක තමයි මේ සම්පාත වෙලා තිබෙන්නේ. එය විසින් ප්‍රජාතන්ත්‍රවාදය යම් තර්ජනයකට ලක් කළා තිබෙනවා. අපි කියන්නේ අලුත් මැතිවරණ ක්‍රමයට සීමා නිර්ණය කරලා තියාගන්න කල් යනවා නම් කළ යුතු හදිසි කාර්යය තමයි පැරණි ක්‍රමයට තියෙන අවසන් ඡන්දයේ බවට මේ පළාත් පාලන මැතිවරණේ පත් කරගෙන ඡන්දෙ තියන්න. ඡන්දෙ තියලා ජනතාවට අයිතිය දෙන්න තමන්ගේ ගම්මට්ටමේ නියෝජිතව තෝරගන්න. ඔද දැන් ඔක කියන්නේ මොන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී යම් කිසි ආකාරයෙන් බලයක් එසේ නැත්නම් මේ යම් කිසි ආකාරයෙන් මූන්ට පෙරැත්තයක් සිදු කරන්නේ මොන ආකාරයටද මේ සම්බන්ධයෙන් අරගලයක නිරත වෙනවද? අපි දැනටමත් අපි එය ඒ ක්‍රියාදාමය ආරම්භ කළා තිබෙන්නේ. අපි ඇත්තටම උත්සාහ කරා මේ පිළිබඳව පාර්ලිමේන්තුව ඇතුළ විවාදය ආරම්භ කරන්න. ඒ කියන්නේ අර කාන්තා නියෝජනය සම්බන්ධයෙන් සංශෝධනය පාර්ලිමේන්තුව ගෙනාපු වෙලාවේ අපිට පුළුවන්කම තිබුණා මේ නව මැතිවරණ ක්‍රමය පිළිබඳ ලියවිල්ල විවෘත කරගෙන පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් කරගන්න. නමුත් ඔබ දකින්න තියෙන වෙලාවේදී ඉතා විශාල බාධා කිරීම සිද්ධ වෙලා පාර්ලිමේන්තුවේ කවුදවත් නැති ආකාරයට මේ අර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙපැත්ත ඇවිල්ලා මැද හිටගෙන ඉන්නකොට තමයි මේක සම්මත කරගත්තේ. ඒ අවස්ථාව අහිමි වුණා. ඊට පස්සේ අපි විශේෂයෙන් මාධ්‍ය හරහා මාධ්‍ය සාකච්ඡා කීපයක්ම තියලත් දැන් මේ අපේ අදහස ප්‍රකාශයටපත් කරා. ඒ කියන්නේ වහාම ඡන්දේ පවත්වන්න පැරණි ක්‍රමයට පවත්වන අවසන් ඡන්දේ බවට මේ පත් කරගන්න ජනතාවගේ ප්‍රජාන්තවාදී අයිතිවාසිකමට අත තියන්න එපා කියලා. ඒ වගේම ඉදිරියේදී අපි මේ පිළිබඳව රට පුරා සම්මන්ත්‍රමාලාවකුත් අරගෙන යන්නත්, ඒ වගේම මේ සම්බන්ධයෙන් දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මේ අරගෙන යන මේ දේශපාලන බල ගේම් එකට එරෙහිව ඉතුරු පක්ෂත් එක්ක සාකච්ඡා කරන්නත් අපි දැන් කටයුතු කරගෙන යනවා. දැනටමත් අපි සමහර පක්ෂත් එක්ක නොනිල මට්ටමේ සාකච්ඡා ආරම්භ කළා තිබෙනවා. ඉදිරිදි බලාපොරොත්තු වෙනවා මේ සියලු පක්ෂ එකතු කරගත්ත යම් කිසි ආකාරයක බල කිරීමකට යන්න. දැනෙන ආකාරයේ යමක් කරන්නට හැකියාව එහරහත් තිබේ. අපි හිතනවා අනිවාර්යෙන්. මොකද මේ ජනතාවගේ පැත්තනොත් ලොකු ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තිබෙන්නේ. දැන් ඡන්දෙ තියන්න. මේ කාටවත් අයිතියක් නැහැ මේ චන්ද කල් දාන්න. හොඳයි, මේ ආකාරයෙන් ජනාධිපති වර්ණයේදී විශේෂයෙන් මහවතුන්ගේ පැත්තකින් තිබෝ ජනාධිපති වර්ණයේදී මේ ආණ්ඩුව මා කලින් සඳහන් කළා පරිදි පිහිටුවීමේ මූලාරම්භය ඒ වුණා නම් ඍජුවම ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දෙන්න කියලා කිව්ව නැති වුණත් යම් කිසි ආකාරයෙන් ජනතාවගේ විඥානයේ මනස හදන්නට වෙනස් කරන්නට හේතුපාදක වුණා නම් ජනතා විමුක්ති පෙරමුණට
පොඩි හරි හැකියාවක් නැද්ද මේ ආදී කරුණු කාරණා අපි ගත්තොත් මේ පොහොර සහන ආධාරයේ මේ පළාත් පාලන ඡන්ද මේ ආදී මේ සුවිශේෂ වූ ආන්දෝලනාත්මක සිද්ධි කීපයක් තිබෙනවානේ මේ දේවල් ආණ්ඩුවට වඩා සුහදශීලී ලෙස කතාබස් කිරීමේ සාකච්ඡා කරලා निराකරණය කිරීමේ හැකියාව ජනතාව විමසුමට නැද්ද ආණ්ඩුවත් සමග නෑනේ ඒ අපි ආණ්ඩුව කොටස්කාරු නෙවෙයිනේ නෑ යම් කිසි ආකාරයකින් මේ මං හිතන්නේ පාර්ලිමේන්තුව හරහා මේ සුපුරුදු න්‍යායෙම නෙමෙයි නමුත් අරගල කිරීමකින් බැහැර වුණා. ඇත්තට මේ සුහදශීලීව නෙමෙයි. දැන් අපි මෙහෙම හිතනවා. වෙනදාට වඩා පාර්ලිමේන්තුවේ සංවාදවලට යම් ඉඩකඩක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ පහුගිය කාලේ රටේ සිදුවෙච්ච හැම ආන්දෝලනාත්මක සිදුවීමක්ම එහෙම නැත්නම් ආර්ථිකයේ වෙච්ච වෙනස්කම් සහ මේ ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ සමහර සංචාරයන් පවා පාර්ලිමේන්තුවට වාර්තා කළා. ඒක හොඳයි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ අපි අදහස් ඉදිරිපත් කළා තියෙනවා. ඒතකොට අපි ඇත්තටම මේ ඒ විවෘත කර ගැනීම. එහෙම නැත්නම් ආණ්ඩුවට ඇඟවීම කරන්න එතනදී. නැත්නම් අතොත් එහෙම අපේ අර කියන ආකාර කිසිම මේ යටින් රහස් ගනුදෙනු ඩීල් යමක්වත් නැහැ. අපි ඍජුවම ආණ්ඩුවට කියන්න ඕන දේ පාර්ලිමේන්තුව තුල කියනවා. ඒතකොට එය පිළිගැනීම හෝ නොගැනීම ඕන්ගේ වැඩක්. ඒතකොට එහි එය නොපිළගන්නවා නම් ඊට පස්සේදී ඊළඟ මැතිවරණයේදී ජනතාව තීන්දුව දේවි ඒ ආණ්ඩුව ඉරණම සම්බන්ධයෙන් අපේ කටයුත්ත තිබෙන්නේ මේ පාර්ලිමේන්තු ව්‍යුහය පාවිච්චි කරලා ඒ බලකිරීම කරන්න එහෙම අහන්න තියවට තමයි ඉතින් ඔය එළියට බහැලා උද්ඝෝෂණ ගන්න සිද්ධ වෙලා තිබෙන්නේ. හොඳයි ශ්‍රී ලංකාව වගේ රටකට විශේෂයෙන් ලංකාව වගේ ආර්ථික තත්ත්වයක් සමාජීය තත්ත්වයක් තිබෙන රටකට සුබසාධක ආර්ථිකය 100ට 100ක් ඈත් වීමට වෙර දැරීම ඔබ දකින්නේ කොහොමද? සියලු සියක් සුබසාධකනේ කටයුතු වලින් ශ්‍රී ලංකාව වගේ රටකින් මිදෙන්නට පුළුවන්ද? එද අමතක කරන්නට පුළුවන්ද? මේ මොකක්වත් ඔය සුබසාධන කියලා කිව්වට එකක්වත් පිනට දෙනේව නෙවෙයිනි. අනිවාර්යයෙන්. දැන් මේ නොමිලේ අධ්‍යාපනය කියවට ඇත්තට නොමිලේ නෙවෙයි. ජනතාව ගෙවලා තිනව බදු මුදල්. ඔව්. ඒ බදු මුදල් වියදම් කළා තමයි මේ අධ්‍යාපනය දෙන්නේ. නොමිලේ සෞඛ්‍ය කිව්වට පිනට සෞඛ්‍ය බෙහෙත් පැත ලැබෙනව නෙමෙයි. ජනතාවගේ බදු මුදල්. ඔව්. මේව ක්‍රියාත්මක කළ යුතු. ඒ කියන්නේ මෙන්න මේක තමයි දැන් අපි නතර කරපු තැනත් ඔන්න ඔතන. ඒ කියන්නේ දැන් මේ අවස්ථා කීපයක් උත්සාහ කරේ මේ ආණ්ඩුවනි කරගන්න බැරි ඔන්න ඕක. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ වංචනිකයන් දඬුවම් කිරීම සම්බන්ධයෙන් යම් දුරක් යන්න පුළුවන් මේගොල්ලොත් එක්ක. බලකිරීම කළ කරගන්න පුළුවන්. හැබැයි කවුරු හරි බලාපොරොත්තු වුණා නම් මේ ආණ්ඩුව වලින් ආර්ථිකයේ මහ වෙනසක් වෙයි කියලා ඒක වෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. කරන්න බැරි මේ ඔවුන්ගේ මේ හුදු පුද්ගලයන්ගේ තිබුණ දුර්ලභකමක් නිසා නෙවෙයි රනිල් වික්‍රමසිංහද මහින්ද රාජපක්ෂද වෙන කෙනෙක් කියන එක නෙවෙයි ඔවුන් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියම තමයි මේ ප්‍රශ්නේ තිබෙන්නේ. ඒ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය මොකද්ද? දැන් අගමැතිතුමා පාර්ලිමේන්තුවට වාර්තා කරනවා දැන් අපි රුපියල් බිලියන 10000ක් නැහැ කියලා. 8500 බිලියන 8500ක් නැහැ කිව්ව අයවැයේදී දැන් කියනවා 9500යි කියලා. තව හොයාගත්ත නැති ඒවා තියෙනවා කියලා කියනවා. 10000ක්වත් නැහැ ඇති කියලා කියනවා. රුපියල් බිලියන 10000ක් අපේ රටේ ජාතික ආදායමත් ඩොලර් බිලියන 75 වැඩි කළ බැලුවොත් එහෙම දල වශයෙන් ඔයිට සමානයි. ඒ කියන්නේ ජාතික ආදායමට සමාන ණයකන්දක් අපි රටමත කොට ගහගෙන තියෙනවා. හැබැයි ওই ජාතික ආදායම එහෙම තිබුණාට වාසියනේ ජාතික ආදායමේ ණය ගෙවන්න බෑනේ. හොඳයි කිසියම් ආකාරයකින් ලේඛනගත වීමක් සිදු නොවි කිසියම් ආකාරයක සඳහනක් නොවි මම කතා කරන්නේ මේ පොදුවේ රටක කිසියම් රටක ආණ්ඩුවකට ණය ගන්න ප්‍රායෝගිකව හැකියාවක් තිබෙනවද? කොහෙවත් ලියවිලා නැහැ. කොහෙවත් දැන්නේ නැහැ. එහෙම රටකට ණය දෙනවද? එහෙම හැකියාවක් තියෙනවද? ප්‍රශ්නේ තියෙන්නේ මමත් අහගෙන ඕක මේ හයිට් පාක් එකේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා මේ ලියලා නැත්තම් එහෙම නොගෙවෙන්න පුළුවන් නේ කියලා. නෑ ඒක අහගෙන නෙමෙයි. නෑ නෑ ඔයාගේ ඔබ කියන්නේ ඒ නිසා නෙමෙයි. ඔය මොකක්ද දැනද වෙලා තිබෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ රටේ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා තමයි ওই සියලු ණය ගැනීම සිද්ධ කරන්නේ කලින්. එතකොට එහි ලේඛනගත වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ විශාල චෝදනාවක් ආවේ ආණ්ඩුවට කෙටි කාලීන අධික පොලියෙන් ණය ගන්නවා කියන නිසා බලාගෙන ඉඳදී ණය පටව ගහනවා. 2005 එතුම බලයට පත් වෙනකොට තිබුණු ණය ප්‍රමාණය රුපියල් බිලියන 2222යි. මේ මේක තුන්ගුණයකින් වැඩි වුණා එතුමයි කාලෙදී. ඒතර මේක මගහරින්න එතුම වටේ හිටපු ආර්ථික උපදේශකයෝ ඔස්තාද්ල ඔය පීබි ජයසුන්දර රජිත් නිවර් කබ්‍රල් වගේ දීපු උපදේශක කනුව තමයි ක්‍රියාත්මක කළා තියෙන්නේ. මුදල් අමාත්‍යංශ රහ ණය ගන්නවා වෙනුවට වෙන වෙන ආයතන රහ ණය ගන්නවා. උදාහරණයක් ගත්තොත් එහෙම අරගෙන තියෙනවා
කොයිද වරාය අධිකාරියට වරාය අධිකාරියට අරගන්නව රුපියල් බිලියන 260ක් කාන්තිල නීතික සංස්ථාවෙන් ගන්න රුපියල් බිලියන 365ක් කොහෙන්ද එන අය අරගෙන එයාලයින් එක ශ්‍රී ලංකාවේ එයාලයින් එකට ගන්නව බිලියන 211ක් හරි එතකොට මේ විවිධ සමන් විදේශ විදේශ ණය විදේශ ආයතන හරහා බැංකු හරහා ගන්නවා ඒව අරගෙන මේ ආයතන මොකද කරන්නේ දේශීය ණය විදිහට ආයි මුදල් අමාත්‍යාංශයට දෙනවා හරිද එතකොට මුදල් අමාත්‍යාංශ සටහන් වෙන්නේ නැහැ අර ගත්ත ණය විදිහට අරගෙන දේශීය ණය විදිහට සටහන් වෙනවා ඔන්න ඔහොම නිකන් මේ වෙන ගැළ විඥාවක් කරන්න තමයි මේ හදලා තියෙන ඉලක්කම් විඥාවක් ඉතින් කොහොම වුණත් මේවා සටහන් වෙලා තිනවා මේ ආයතන ගෙවන්නුනේ දැන් පෙට්‍රෝලියම් එක ගෙවනකොට පෙට්‍රෝලියම් එක සභාපති ගෙදරින් ගෙවනවා නෙමෙයිනේ ඒත් බදු සල්ලි මේ ගෙවන්නේ එතකොට ණය කන්ද ගොඩ ගහලා තියෙන්නේ මම ඒක කිව්වද ජාතික ආදායම ඩොලර් බින 75යි කිව්වට ওই ජාතික ආදායමෙන් ගෙවන්න බෑනේ ජාතික ආදායම ඇතුළේ තියෙනවා දේශීය වෙළඳ පොළ විදේශීය අපනයන ආනයන නේද ඊළඟ ගත්තොත් එහෙම මේ ජල සැපයීම විදුලි සේරමනේ ගෙවන්න වෙන්නේ ජාතික ආදායම නෙමෙයි ආණ්ඩු ආදායමෙන් ආණ්ඩු ආදායම මේ අවුරුදු ඇස්තමේන්තුවත් රුපියල් බිලියන 2000යි ඕක ලැබෙන්නේ නැහැ සාමාන්‍ය රුපියල් බිලියන 1700 800 කට තමයි ලැබෙන්නේ ඒතර ඔය ප්‍රමාණයෙන් තමයි දැන් මේ ණය ගෙවන්න වෙන්නේ ඒතර රුපියල් බිලියන 1800ක් විතර මේ අවුරුද්දේ ලැබෙනකොට අපි මේ අවුරුද්දේ ණය පොලි වාරික විතරක් ගෙවන්න නියමිතයි රුපියල් බිලියන 1209ක් හොඳ දැන් මේ ණය ඒතර මෙහෙම රටක් කොහොමද ඉස්සරහට දුවන්නේ මේ උගුලෙන් ගැලවෙන්නට කරන්න තියෙන එකම දේ ජාත්‍යන්තර මුල්ල ආරම්භල වැනි ආයතන වලින් ණය ගැනීමේදී විවිධ කොන්දේසි වලට යටත් වෙලා බලපෑම් වලට යටත් වෙලා ජනතාව මත අධික පීඩනයක් පැටවීම දෙසෙත් නැත්නම් යම්කිසි ආකාරයෙන් ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කරමින් රටේ ආර්ථිකය ගොඩනැගීම මොකද සිද්ධ වෙලා තියෙන්නේ ආයෝජන එනවට අපි විරුද්ධ නැහැ ආයෝජන එන්න ඕන රටකට මොකද අපට නැති ප්‍රාග්ධනය අපට නැති තාක්ෂණය ගෙනා ගන්න මේ ආයෝජන හරහා නමුත් ප්‍රශ්න තියෙන්නේ දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එතුමානේ මේ දැන් හවුල් ආණ්ඩුව වුණාට මේ ආර්ථික ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න එතුමාගේ අදහස වදින යන්නේ. ඒතකොට එතුමා මේ දිගටම කියන දේ තමයි දැන් ආයෝජක ගෙනා ගන්න ඕන. ඒ සඳහා ඩාවෝස් යනවා. ඒ සඳහා ලංකාවේ ජාත්‍යන්තර සමුළු තියෙනවා. මේ ජෝසප් ස්ටිග්ලිට් ගෙනා ගන්නවා. ආ මේවා මේ ජෝර්ජ් සොරොස් ගෙනා ගන්නවා. මේ ආදි කට්ටිය ගෙනාගෙන ආයෝජක ගෙනා ගන්න මේ හදන්නේ. හැබැයි මතක තියාගන්න 1977 ඉඳලම අපි යන්නේ මේ ආර්ථික ප්‍රතිපත්තියනේ. එතුමගේ මාමත් ගෙනා මේ ආර්ථික ප්‍රතිපත්තියමයි. මට කියන්නේ 77 ඉඳලා මේ දක්වා ගත වෙච්ච අවුරුදු 38 අපේ රටට ආපු මහා පරිමාණ හරිහමං ආයෝජක කවුද? ලියාජාදුර මහත්තයා කිව්වේ 77 පටන් ගන්නකොට මට මතකයි ඒ වෙලාවේ 78 පළවෙනි අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට මුදල් ඇමතිවරු රොනිද මැල් එතුමා කියනවා මෙච්චර කාලයක් අපි ආර්ථිකේ වහගෙන හිටියා අපි ලෝකෙ වටේ හිඟන්න වගේ අවිදවිදින ණය හොයාගෙන දැන් එහෙම නෙමෙයි අපි ආර්ථිකේ විවෘත කරා දේශපාලන ස්ථාවරභාවය හැදුවා නිදාස් වෙළඳ කලාප ඇති කරා කම්කරුණීති නෑ දැන් එන්න පුළුවන් කම්කරුණීති ලිහිල් කරලා තියෙන්නේ දැන් ආයෝජක එයි කියලා කිව්වා අපි බලන් හිටිය අවුරුදු 17ක් කවුද ආවේ ඊටව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එවල මොකද්ද කිව්වේ රයිට් මං ප්‍රජාතන්ත්‍රවාදී හැදුවා දැන් මා විවෘත ආර්ථිකේ මානුෂික මුහුණ රද්ද දුන්නා දැන් ඔන්න ෆෝචුන් 500 කියන ලෝකේ ඉන්න මහා පරිමාණ ආයෝජකයයි කියලා කිව්වා. ආවේ නැහැ. ඊට පස්සේ යුද්ධය අවසන් කරාට පස්සේ 2010 මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා දැන් යුද්ධේ වරයි යටිතල පාසුවන් හදලා වරාය හදලා ගුවන්තොට පොළ හදලා අධිවේගී මාර්ග හදලා දැන් එයි කිව්වා. ආවේ නැහැ. අපේ රටට ඔය කවුරු හරි ආවනම් විදේශීය ආයෝජකෙක් ඇවිල්ලා මොකද්ද කරේ? මෙහෙ ඇවිල්ලා මහා පරිමාණ කර්මාන්තය පටන් ගන්නව වෙනුවට කරලා තියෙන සාමාන්‍ය ගතු කරලා තියෙන එක තමයි අපේ දුවමින් හිටපු රාජ්‍ය ආයතන දුවමින් හිටපු රාජ කර්මාංශාලා දුවමින් හිටපු වතු ටික මිලදී අරගෙන යන එක ඔය තවක්කල් වගේ අය ඒ කියන්නේ අපේ බැංකු වලින් ණය අරගෙන අපේ ආයතන මිලදී අරගෙන එක්කෝ එක යකට් එක උන්ලා ගියා එහෙම නැත්නම් පොල්ල තියලා ගියා ඔහොම ආයෝජකතා අපට ඇවිල්ලා තියෙන්නේ ඒතකොට ලෝකේ ආර්ථිකයේ යම් වර්ධනයක් වෙන වෙලාවෙත් එහෙම ආයෝජකයෝ අපේ රටට ආවේ නැත්නම් දැන් ලෝකෙත් ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තිබෙන වෙලාවේ ඔබ හිතනවද එවැනි ආයෝජකයෙක් කියලා ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු මේ ආණ්ඩුව යම්කිසි ආකාරයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ විශ්වාසයක් හොඳ හිතක් ගොඩනැගුවා නම් ඒ හරහා අවස්ථාවක් ලැබීමේ හැකියාවක් නැද්ද හොඳ හිතට පමණක් මුකුත් කරන්න බෑ පොඩි දේවල් ටිකක් කරන්න පුළුවන් මං කියන්නේ නැතිම නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා කරගෙන හිටපු එකට වඩා හොඳ හිතට යම් දෙයක් කරන්න පුළුවන් වෙයි හැබැයි මේ ඔබ හිතනවාද ඒ කියන්නේ රටේ ආදායම වගේ ආණ්ඩුවේ ආදායම වගේ පහමාර ගුණයක්
නයවෙච්ච රටකට හොඳ හිතෙන් වැඩක් කරගන්න පුළුවන් ඒ කියලා. ඔය කිව්වර දැන් හිතන්නකෝ තාම කෝ වොක්සගන් එකක් නැහනේ. ඒ කියන්නේ එහෙම ආයෝජකෙ ඉන්න තරම් ලෝකෙ වටපිටාවකුත් නැහැ. ලංකාවෙත් එහෙම කියන තරම් දෙයක් නැහැ. හොඳයි. නැවත තව මාලිමාව තුලින් අවසන් වශයෙන් කෙටි විරාමයකට අවසන් වෙනමින් අනතුරුව අප මෙතුමාගෙන් අහ බලමු. ආර්ථිකේ වැටලා තියෙනවා නම් ජනතා විමුක්ති පෙරමුණ මොනවාද යෝජනා කරන්නේ? ඔවුන් ආණ්ඩු බලය ගත්තොත් කියලා. හොඳයි. විරාමයකට අවස්ථාව. විරාම වෙන අනතුරුව එකතු වෙමු.